අදාපි උතුරට ආවේ සමග ජන බලවේගයේ ක්‍රියාත්මක කරන සදහම් යාත්‍රා කියන ආගමික සහජීවනයේ ගොඩනගන ඒ ජාතික ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න. විශේෂයෙන්ම පන්සලට, පල්ලියට, කෝවිලට, එවැගේම දේවස්ථානයට ගිහිල්ලා අපි මේ දේවස්ථානයේ පූජකතුමන්ලා, ස්වාමින් වහන්සේලා සහ දායක සභාවල් මුණගැහිලා අඳුනා ගැනීමට ඒත් එක්කම අපේ තියෙන සහයෝගය සහ සහෝදරත්වය ප්‍රදර්ශනය කිරීමටත් තමයි මේ සදහම් යාත්‍රා කියන වැඩසටහන අපි ක්‍රියාත්මක කළේ. දැනටමත් ලංකාවේ එවැනි ආගමික ස්ථාන 1800කට වඩා මේ වෙනකොට ගිහිල්ලා තිබෙනවා. ඉතින් අපි උතුරු ප්‍රදේශය තෝරගත්තා. මොකද උතුරු ප්‍රදේශයේ විශේෂයෙන්ම ආගමික සහජීවනය ඉතාමත් වැදගත් කියලා අපි කල්පනා කරනවා මේ කාල සීමාවේ. ඒ වගේම අපේ ක්‍රියාකාරීන් මුණගැහෙන්න, අපේ සංවිධායකවරුන් මුණගැහෙන්නත් මේක අවස්ථාවක් කරගෙන තිබෙනවා. ඉතින් සදහම් යාත්‍රා වැඩසටහන අපි බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ තියෙන සියලුම විහාරස්ථාන, ආගමික මධ්‍යස්ථාන, ඒ වගේම පල්ලිය, පන්සල, කෝවිල මේ සියලු තැන්වලට ඉතාමත් ඉක්මනින් ගිහිල්ලා උන්වහන්සේලා, ඒ වගේම ස්වාමින් වහන්සේලා ඇතුළු ආගමික නායකයන් මුණ ගැහෙන්න, ඒත් එක්කම අපේ සහෝදරත්වය ප්‍රකාශ කරන්න. ඔබතුමා මේ උතුරු ඉතාවෙලා මේක කෝවිලට ගියාමට කිව්වා. කොරුන්දුරු මලේ ඒ සම්බන්ධයෙන් මේක ඔබතුමා පච්චයේ ඔබතුමාගේ මේක කුරුඳුරු මලේ මේ වේදික හොඳයිද? කුරුඳු විහාරේ මං හිතන්නේ ඔබ අහන්නේ ඒ සම්බන්ධයෙන් මතුවලා තිබෙන ගැටලුව. අපි කියන්නේ පුරාවිද්‍යාත්මක සාධක පදනම් කරගෙන ඒවා පිළිබඳව නිශ්චිත නිගමනයන් වලට එළඹීමට ආණ්ඩුව පියවර ගන්න ඕනේ. අපිට මෙහි ඉඳලා ජාතිවාදේවත් ආගම්වාදේවත් මතු කරගෙන ඒවට උත්තර දෙන්න අමාරුයි. කොහොම වුණත් අපි කියන්නේ ඒවා සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගැනීම අපි කොහොමවත් අනුමත කරන්නේ නැහැ. මොන ආගමකවත් කියලා නැහැනේ රණ්ඩු වෙන්න, අයිතිය තියාගන්න, අයිතිය බෙදාගන්න, එකිනෙකා අතර වාද විවාද ඇති කරගන්න කියලා. ඇත්තට මේක ගැන අපි හරිම කනගාටුයි. මොකද සෑම ආගමක ආදර්ශය හා මඟ පෙන්වීම තමයි හැම ජාතියකටම ආගමකටම සලකන්න කියලා, දරු කරන්න කියලා. ඉතින් ඒක නැතුව අපි මේක බෙදාගන්න රණ්ඩු වීම මං හිතනවා ඉතාමත් නරක පූර්වාදර්ශයක්. විශේෂයෙන් පුරාවිද්‍යාත්මක වටනාකමක් ඇති ස්ථානයක් බව අපි දන්නවා. ඒ නිසා ආණ්ඩුවේ යුතුකම තමයි මේ ප්‍රශ්නේ වහා නිර්මුල් කරන එක. ඒ කිව්වේ පුරාවිද්‍යාත්මක වටනාකමක් තියෙන ප්‍රදේශයක් ඇතුළත ගැසට් කරලා තිබෙනවා නම් ඒ ගැසට් කිරීම සනාථ කරලා ඒ හැම කෙනෙකුගේම අයිතිවාසිකම් සුරක්ෂිත වෙන විදිහට ආණ්ඩුව පියවර ගන්න එක. ඉතින් එහෙම නැතුව ජාතිවාදයට, ආගම්වාදයට මේක ඇදගෙන යන්න ගියොත් අපි මේ කාලයක් තිස්සේ මහා විශාල ලෙස හානියට පත් වුණු පළාත් නැවත යළි මේ වාද විවාද වලට පැටලිලා, රණ්ඩු වලට පැටලිලා යළි යුද්ධයකට යන්න පුළුවන්. ඉතින් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ නිසා අපි විශේෂයෙන්ම ආණ්ඩුවට කියන කුරුන්දු විහාරය පිළිබඳ ප්‍රශ්නය පුරාවිද්‍යාත්මක සාධකත් පදනම් කරගෙන ආණ්ඩුව වහාම මේ පිළිබඳව සමතයකට පත් කිරීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වෙන්න ඕනේ. ඒත් එක්කම සෑම ආගමකටම, සෑම ජාතියකටම ඒවට ගරු කරන්න තියෙන අයිතියත්, ඒ වගේම ආගමික ඇදහිමේ විශ්වාසයත් අපි එලෙසම ආරක්ෂා කරන්න ඕන කියන පදනමේ තමයි අපි ඉන්නේ. ජනාධිපතිවරණේ ඉතාමත් වැදගත්. මම විශ්වාස කරනවා ලබන වර්ෂයේ අගෝස්තු මාසයෙන් පස්සේ ජනාධිපතිවරණයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලන කාලය තව තියෙන දවස් 365යි. එතනින් පස්සේ එතුමගේ කාලය ඉවරයි. ඒ නිසා නව ජනාධිපතිවරයෙක්, නව රාජ්‍ය නායකයෙක් තෝරගන්න මහජනතාවට අයිතියක් තිබෙනවා. ඉතින් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවටත් නිදහසේ තමන්ගේ නායකයා තෝරගන්න පුළුවන්. මෙතන තියෙන ප්‍රශ්නය කාවද විශ්වාස කරන්නේ? මොකද පහුගිය කාලයේ තිස්සේ ආණ්ඩුව හැටියට පත්වෙච්ච පොහොට්ටුව නැත්තම් පොදු ජන පෙරමුණ නායකෙන් මේ රටේ ජනතාව රවට්ටලා තිබෙනවා. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂ මහතාට අත්වුණු ඉරණම. ඒ මොකද ජාතිවාදයක්, ආගම්වාදයක් කරතියාගෙන ජයග්‍රහණය ඇති කරගත්තා. ඒකෙන් අත අවසානේ වුණේ ඉතාමත් කෙටි කාලෙකින් ගෙදර යන්න වුණා. ඒ නිසා මේ රටේ නැවත වතාවක් ජාතිවාදයවත් ආගම්වාදයවත් විකුණලා බලයට එන්න බැහැ කියන කාරණේ අද මේ හැම පළාතකම පේනවා. මොකද උතුරු පළාත ගත්තොත් උතුරු පළාතේ ජනතාවත් දැන් ලොකු අවබෝධයකින් ඉන්නේ. ඒ අයට ඕනේ මොකක්ද? ඒ අයට ඕනේ තමන්ගේ ප්‍රදේශවල තියෙන ප්‍රශ්න ටික විසඳගන්න. ඒ අයගේ ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න ගොඩ ගැහිලා විශේෂයෙන්ම යුද්ධෙන් පස්සේ පීඩාවට පත්වෙච්ච ජන කොට්ටාසවලට තාමත් නිවැරදි මඟ පෙන්වීමක් හා නිවැරදි සහයෝගයක් ලැබෙනවද කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. අනාථ වුණු අය, ඒ වගේම අසරණ වුණු අය, දේපළ හානි වුණු අය, ඒ වගේම පවුල් අවතන් වුණු අය තාමත් එහෙම ඉන්නවා. ඉතින් මේ පළාත්වල තියෙන මූලික ආර්ථික ප්‍රශ්නත්,
සමාජ ප්‍රශ්නත් විසඳීමට පුළුවන් නේ ඇත්තටම වෙන කිසිවෙකුටත් නෙවෙයි සමගි ජන බලවේගයට සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන එක තමයි අපේ විශ්වාසය මොකද පහුගිය කාලේ තිස්සේ හිටපු ආණ්ඩු සහ පාලකෝ මේවා ගැන බැලුවේ හරිම අඩුවෙන් එතකොට එහෙමනම් අපි පූර්ණ අවධානය යොමු කරලා මේ ගැන ක්‍රියා කරනවා අපිට තමයි මේ සහයෝගය ලැබෙන්නේ කියලා 100%ක විශ්වාසයක් අපිට තිබෙනවා එවගේම මේ දවස්වල විශේෂ කතාබහක් කරන ඉන්දියාව එක ප්‍රොපර්ටි එක මේක වසර 10කට පෙර අපෙත් ප්‍රොපර්ටි එකක් එවුවා ඒක නම මොකද්ද පුතුමගේ හදා ඉන්දියාව ඇත්තටම සඳ තරණය කිරීම අපි අගය කරන්න ඕනේ ආසියාතික රටක් හැටියටත් අපේ අසල්වැසි රට හැටියටත් එවැනි ජයග්‍රහණයක් අභ්‍යවකාශ ජයගැනීමේ ජයග්‍රහණය අපි එතන විශේෂයෙන් ඔවුන්ට සුවපතන්න ඕනේ ඒත් එක්කම තාක්ෂණික දියුණුව විද්‍යාත්මක දියුණුව අපි අගය කරන්න ඕනේ ඒක ලොකු ජයග්‍රහණයක් මොකද ඕක නියම වෙලා තිබුණේ රටවල් කීපයකට විතරයි නමුත් දැන් ආසියාවෙත් දකුණු ආසියාවෙත් තිබෙන රටක් හැටියට ඒ විද්‍යාත්මක තාක්ෂණික සංවර්ධනය හඳමත පාතබන්න තරම් හඳමත ගොඩබසින්න තරම් දියුණු තත්යකට ග්‍රහලෝක බලන්න අවස්ථාවක් ලබාගෙන තිබෙනවා ඒ කියන්නේ අපි ඇත්තටම හරිම සතුටුයි ඒ කියන්නේ අපේ සුබ ප්‍රාර්ථනා ඉන්දියානු රජයට ඒ වගේ ජනතාවට ප්‍රකාශ කරන්න කැමති දෙවනුව ඇත්තටම ඉන්දියාව හඳට යද්දි අපි කොහෙද ඉන්නේ ඉන්දියාව හඳට යද්දි අපි බංකොලොත් රටක් මේ රට බංකොලොත් වීමේ තැනට කොහෙද ගියේ දැන් අපි රොකට්ටුවක් යවුවා කියලා පහුගිය කාලේ බොහොම ආඩම්බරයෙන් කතා කරානේ මීට අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා අපි රොකට්ටුවක් යවුවා කියලා මහා විශාල ප්‍රචාරයක් දුන්නා කොහෙද ඒ රොකට්ටුව ගියේ ඔය රොකට්ටුව හඳට ගිහිල්ලත් නැහැ අභ්‍යවකාශෙත් නැහැ එහෙනම් මේ සිද්ධ වෙලා තිබෙන්නේ ජනතාව රවට්ටන මහා පරිමාණ බොරුවක් තමයි අපේ රටේ සිදු වෙලා තිබෙන්නේ. ඒ කිව්වේ ඉන්දියාව හඳට යද්දි අපි බංකොලොත් භාවයට ගිහිල්ලා. ඉතින් ඇත්තටම මේකට වග කියන්න ඕන කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ගේන්න මහන්සිුණු කණ්ඩායමනේ. වෙන කවුරුවත් නෙමෙයි. 2005 දී ජනතා විමුක්ති පෙරමුණ තමයි මහින්ද රාජපක්ෂ බලයට ගේන්න කර තියාගෙන ගියේ. එදා එහෙම නොවුනනම් මේ තත්ත්වයට අද මුණ දෙන්න සිදු වෙන්නේ නැහැ. එහෙමනම් ওই චිචිලා චුචුලා ඔක්කොම ওই කොහරි පෙට්‍රල් සෙඩ් එකක වැඩ කරගෙන ඉඳීවි. අද මොකද වෙලා තිබෙන්නේ? අද වෙලා තිබෙන්නේ ඒ වැරද්ද නිසා රට බංකොලොත් වුණා කියන එක රටේ ජනතාවත් පිළිගන්නවා. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ 2005 ගත්ත වැරදි තීන්දුව නිසා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාල සීමාවන් පස්සේ මේක බංකොලොත් රටක් බවට පත් වුනේ. එහෙමනම් එහි වගකීමත් ජනතා විමුක්ති පෙරමුණ බලා ගන්න ඕනේ, බාර ගන්න ඕනේ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ රටේ බංකොලොත් භාවයෙන් ගොඩ ගන්න ලොකු ව්‍යායාමයක යෙදෙන්න අපිට සිදු වෙනවා. ඒක අපිට ඉෂ්ට කරන්න පුළුවන් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් කියන එකත් මතක් කරන්න කැමතියි. සෞඛ්‍ය අමාත්‍යවරයාට එළිවගෙනලා තියෙන දෝෂ අභියෝගයක සම්බන්ධව. ඔව් සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව අපි දැන් දෝෂ අභියෝගයක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා. ඒක සැප්තැම්බර් මාසයේ විවාදයට ගැනීමටයි අපි ඉල්ලලා තිබෙන්නේ. ඇයි අපි ඒක ගෙනාවේ? අපි ඒක ගෙනාවේ සමස්ත සෞඛ්‍ය පද්ධතියෙම බිඳ වැටීම නිසා. විශේෂයෙන්ම රෝගීන්ට බෙහෙත් නැහැ, බෙහෙත් වල මිල ගණන් ඉහළ ගිහිල්ලා, අනිත් පැත්තෙන් රෝගීන් දිගින් දිගටම බැරදී බෙහෙත් ලබා දීම හරහා මිය යෑම ඇති වෙලා, අතුරු ආබාධ ඇති වෙලා, ඒත් එක්කම බෙහෙත් හේත් ගැනීම හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවලා තිබෙන මහා පරිමාණ වංචාවන් එලෙසම සිදු වෙමින් තිබෙනවා. මේ තත්ත්වයේ හැමුවේ අවධානයට ලක් වෙලා තිබෙන්නේ මේ රටේ ජනතාව. ඒ නිසා ආණ්ඩුව මේකට ඇහුම්කන් දෙන්නෙත් නැහැ, ආණ්ඩුව මේක ගැන බලන්නෙත් නැහැ. ඒ නිසා තමයි රටේ ජනතාවගේ ඒ දුක් ගැනවිල්ල පාර්ලිමේන්තුවට ගෙනල්ලා විශ්වාස භංග යෝජනාවක් කරා හෝ ආණ්ඩුවට මේ පණිවිඩයක් දෙන්න හදන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නිවැරදි කරන්න වහා පියවර ගන්න කියලා. අපි දැන් දීප ව්‍යාප්තව පෙස්සමක් අස්සම් කිරීමත් ආරම්භ කරා සෞඛ්‍ය අමාත්‍යවරයාට විරුද්ධව. ඒ දශලක්ෂයේ පෙස්සමත් දැන් රට පුරා අස්සම් කරගෙන යනවා. ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ විශ්වාස භංග යෝජනාවක් ගෙන එන්න තරම් කාරණා තිබෙද්දී අපි ඒක ගෙනල්ලා මේ ආණ්ඩුවට අවධානය යොමු කරන්නේ මේ අකාර්යක්ෂමතාවයෙන් ඉවත් වෙලා ජනතාවට සහනයක් දෙන්න කියලා. ඉතින් ජනතාවට සහනයක් දෙන්න ආණ්ඩුව නම් ඇස් අරගෙන වැඩ කරන්නේ නැති බව තමයි අපිට පේන්නේ. කෘෂිකර්ම මහත්වරයා කියනවා ඉදිරියේදී සහල්මිල ඉහළයි කියලා. ඔබතුමා දැන් ඉරණමරු ජලාශයපත් සංචාරයෙන් ඉවතුණා. මොකද හිතන්නේ? සහල් ඉහළයිද? මේ වෙනකොට රටේ පවතින නියන් තත්ත්වයක්. ඒ වගේම ආහාර භෝග නිෂ්පාදනයේ අඩුවක්. ඒත් එක්කම වගාවන් සදා නීලච්ච පිරිස්සල සීමාවනුත් නිසා ආහාර හිගයක් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. දැන් නියඟේ බලන්න උදාහරණයක් ඇටිට මේ නියඟේ එන බව ආණ්ඩුව දැනගෙන හිටියා. ඒතකොට නියඟේ එන බව ආණ්ඩුව දැනගෙන හිටියා නම් මේකට යම් පිළියමක් හදන්න තිබුණානේ. ඒ කියන්නේ වැස්සගෙන නෙවෙයි. අපි එහෙම කතා කියන්නේ නැහැ. නමුත් ඒකට පිළියමක් හැටියට යම් ආකාරයක සහනාධාර වැඩපිළිවෙල, ඒ වගේම මේවා ජල කලමනාකරණය, ඒ වගේම ගොවීන් ආරක්ෂා කරන වැඩපිළිවෙලක්,
ඒවට මුණ දෙන්න පුළුවන් ප්‍රති වැඩපිළිවෙල ඒවා ලෑස්ති කරන්න ඕනේ. ඒක තමයි ආණ්ඩුවක් තියෙන්නේ. එහෙම නැතුව ආණ්ඩුවක් ඇති කරගන්නේ ඔහේ යන්නන් වාලේ යන්න නෙවෙයිනේ. ඉතින් මේ ආණ්ඩුව නියඟට මුණ දෙන්න කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් ඇති කරලා තිබුණේ නැහැ. හොඳම උදාහරණය තමයි උඩවලවේ ජලාශය. උඩවලවේ ජලාශයේ මුළු වතුර ප්‍රමාණය තවත් මාස කීපයකට ප්‍රයෝජන ගන්න තිබුණා නිසි කළමනාකරණයක් කරලා වැඩ කරා නම්. හැබැයි ඉවක් බවක් නැතුව ඒ ක්‍රියාකිරීම හරහා තමයි ජලාශයෙම හිඳලා කියලා තිබෙන්නේ. දැන් බලන්න අද අපි බලපු ජලාශය උනත් මේ කිලිනොච්චි දැන් ඒ කිලිනොච්චියේ ජලාශයට උනත් මොකද්ද වෙලා තිබෙන්නේ? මාන්කුලම කිලිනොච්චිය මේ යාපනයේ මේ හැම ප්‍රදේශයකම මේක බලපානවා. එතකොට මේ ජලාශය උනත් හිඳලා ගෙහෙල්ලා. ඉතින් ඒ මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඒ නිසා ඇත්තටම ආහාර මිල ගණන් ඉහළ යෑම දැන් ආණ්ඩුවේ නොසලකිල්ල නිසා ක්‍රමයෙන් වැඩි වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අද සහල් මිල පාලනය කරන්න ආහාර මිල පාලනය කරන්න ආණ්ඩුවට කිසිම හැකියාවක් ලැබිලා නැහැනේ. පළතුරු එළවලු මේ ඔක්කොම හිගයක් ඇතිවීම හරහා ඒ අත්ත්වයට අපිට මුණ දෙන්න සිදු වෙනවා. ඉතින් කුෂිකර්ම ඇමතිවරයා නම් නිදහසට කරුණු කියන්නේ හරිම දක්ෂයි. ඔහු හැම වෙලාවෙම නිදහස කරුණු කියනවා. මම දැක්කා පෞගේ කාලේ නිලධාරීන්ට දොස් කියලා තිබුණා. හැබැයි මේ නිලධාරීන්ට දොස් කියලාවත් නිදහසට කරුණු කියලාවත් මේ රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න යටපත් කරන්න නම් පුළුවන් කමක් නැහැ.